ලෝකයේ තුරන්වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලිය පවා සඳහන්ව තිබුණු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික උණශාකයක් අධිවේගී මාර්ගයට බිලිවීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වෙලා තිබෙනවා. පරිසරවේදීන් පවසන්නේ මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදිකිරීම සඳහා මෙම ශාකය පිහිටි බිම් කොටස වෙන් කරගෙන තිබෙනවායි. අද අපි කතා කරන්නේ ක්‍රෝඩියා සෙලනිකා ගම්පහ ධාර්ලුවෙන් හමු ලෝකෙන් වඳ වූ බව සිතූ ශාකය අධිවේගයට බිලිවේද කියලයි. අයිබුවන් ලෝකෙන් වඳ වෙලා තියෙන බවට ලෝක සංරක්ෂණ සංගමය එහෙමත් නැත්නම් IUCN 2006 වාර්තාවේ සහ වඳ වී ගොස් තිබෙන බවට ජාතික රතු දත්ත ලේඛනයේ සඳහන් වුණු ක්‍රෝඩියා සෙලනිකා ශාකය යලි සොයා ගැනීමට අපේ පරිසරවේදීන්ට හමු වෙලා තිබෙනවා. මේ ශාකය එහෙම නැත්නම් මේකෙන් ගස් දෙකක් පමණක් ආපු වෙලා තිබෙනවා අදාළ ප්‍රදේශය තුලින්. මේ දෙකම එකම ස්ථානයේ වීම සහ විශේෂයෙන්ම මේ ස්ථානය යෝජිත කොළඹ මහනුවර අධිවේගී මාර්ගයට නතුවන ස්ථානයක් වීම මත මේ ශාකය යලිත් තුරන්ව යාමේ විශාල අවදානමකට යටත් වෙලා තිබෙනවා. මේකන යමක් සඳහන් කරොත් එහෙම මේ ශාකය ලංකාවේ බොහෝ දෙනෙකු මෙතෙක් දැක නොමැති ශාකයක්. 1867 මුලින්ම සොයාගත් මේ ශාකයේ නියදියක් යලිත් 1911 අවුරුද්දේදී හමු වෙලා තිබෙනවා. ඊට පස්සේ මේ ශාකයේ පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. මේ ශාකය 1988 වඳ වී ගියාසේ සලකන්නේ කුමන පදනමකින්ද කියලා සඳහනකුත් නැහැ. එම නිසා මේ සම්බන්ධයෙන් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්. කොහොම වුණත් 2006 අන්තර්ජාතික රතු දත්ත නාමාවලිය එහෙමත් නැත්නම් රෙඩ් ඩේටා ලිස්ට් මෙය නවින් තුරන්ව වඳ වී ගිය ශාකයක් ලෙස දක්වලා තිබෙනවා. ඒ වගේමයි 2012 ජාතික රතු දත්ත නාමාවලියද නැෂනල් රෙඩ් ඩේටා ලිස්ට් මෙය වඳ වී ගිය ශාකයක් ලෙස දක්වලා තිබෙනවා. මේ ශාකය වෘක්ෂලතා හා වනසත්ව ආරක්ෂණ පනත යටතේ 42 වගන්තියට යටත්ව ආරක්ෂිත ශාකයක් ලෙස වෙන් කර දක්වන්න පුළුවන්. ඒ නිසා මෙම ශාකය විනාශ කිරීමට හෝ හානි කිරීම සම්පූර්ණයෙන්ම නීතිමය වශයෙන් තහනම් වෙනවා. මේ නිසා ශාකයේ පැවැත්ම සහ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශාල වගකීමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙනවා. එම දෙපාර්තමේන්තුවේ යොහසුළු අවධානය මේ වෙත යොමු වෙලා මේ ශාකය ආරක්ෂා කර ගැනීමට ආරම්භ කිරීම පැසසිය යුතුයි. මේ ශාකය නැවතත් ස්වාගත ස්ථානය අධිවේගී මාර්ගයේ කොටසක් වීමට යෝජිතය. මේ ව්‍යාපෘති යෝජක වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි. මේ සඳහා විශේෂඥයන් හා විද්‍යාඥයින් පිරිසක් යොදාගෙන පාරිසරික තක්සේරු වාර්තාවක්ද සිදු කර තිබෙනවා. ඉන් පසුව මෙම ව්‍යාපෘතිය අනුමත කරන ආයතනය ලෙස ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරියෙත් අනුමැතිය ලබාගෙන අද වන විට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ වුණාට එක්වරම නැගෙන ප්‍රශ්නය තමයි පාරිසරික බලපෑම් තක්සේරුවේදී මේ ශාකය හමුුනේ නැත්තේ කුමන හේතුවක් නිසාද කියලා. මෙම වාර්තා පිළිබඳව කාලයක් තිස්සේ පවතින විවේචන විශේෂයෙන්ම ඒවායේ ගුණාත්මකභාවය හා විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවක් යලිත් වරට මහජනතාවට මෙමගින් ඇතිවෙනවා. කෙසේ වෙතත් මේ හා සම්බන්ධව වාර්තාව සකසපු කණ්ඩායම අදහස් දක්වන්නේ ඒ කාලේ වන විට මේ ශාකයේ තුළ කිසිදු මල් හට ගැනීමක් සිදු වී නැති බවත් මල් හට ගැනීමෙන් අනතුරුව මේ ශාකය
නියම වශයෙන්ම කෲඩියා සිනමිකා බව හඳුනා ගැනීමට හැකි වූ බවත්ය. කොහොම වුණත් අවසානයේදී ලෝකයෙන් වඳ වෙලා ගියා කියලා රතුදත්ත පොතටද ඇතුළත් වුණු මේ ශාකය අපිට ලංකාවෙන් හොයාගන්න පුළුවන් වෙලා තිබෙනවා. එම නිසා මේ ශාකය සංරක්ෂණය කළා මතු පරපුර වෙනුවෙන් ශාකයේ ආරක්ෂා කර ගැනීම ශාකය ව්‍යාප්ත කර ගැනීම අප සතු කාර්යභාරයක්. මේ වගේ වැදගත් දේවල් හැමදාම බලන්න දැම්ම අපේ channel එක subscribe කරන් යන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.